ඔව් මේ සැලැසෙන් උපත ලැබූ ඔබට සතිය ආරම්භ වෙනකොටම විනෝදයට ගමන් ගියත් ගැඹුරු දියේ දිය නාන්න එපා. ආයි දියේ බැස්සොත් එන්නේ නැන්නේ මෙගොඩ මතක තියාගන්න ගැඹුරු දියේ ඔබට අනුතුරු ඇති කරන සතියක සතිය ආරම්භයක්. ඒ වගේම තමයි අලංකාර බඩුමුට්ටු අලංකාර දේවල් හෙට දවසේ පසුව ඔබ අරගන්න නිවසට අරගන්න ගොඩක් උනන්දු වෙනවා. රැකියාව සම්බන්ධව තිබුණු ගැටලු කම්කටොළු ප්‍රශ්න निराකරණය කර ගැනීමට අවස්ථාවක් ලැබෙන සුබ සතියක්. ඒ වගේම තමයි දැහැමි සිටිවිලි සිටේ පෝෂණය වෙනවා. ආගමානුකූල දේවල් වලට සිත් යොමු වෙනවා. නිදහස අගය කරන සතියක්. ඉතාම වාසනාවන්තයි මේ සතිය. ඒ වගේම තමයි කරන කියන දේවල් සාර්ථක වෙනවා. තමන්ගේ දෙමව්පියෝ බැහැ දකින්න යන්න, ඥාතීන්ට උපකාර කරන්න, ඒ අයත් එක්ක ඒ දේවල් බෙදා හදා ගන්න අවස්ථාවක් ලැබෙන සතියක්. උදරය ගැන ටිකක් කල්පනා වෙන්න ඕන. ගන්න ආහාර දිරවීමට යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් බව පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි විනෝදයට සිත යනවා. විනෝද චාරිකාවක් යන්න හිතනවා. විනෝද චාරිකාවක් ගියත්, කතරගම ගියත්, අනුරාධපුරේ ගියත්, නුවර නුවරඑළි ගියත්, කොහේ ගියත් ගැඹුරු දියේ නාන්න එපා. මතක තියාගන්න. මේස රැසෙන් උපත ලැබූ ඔබට ඔබ කාලයක් තිස්සේ රැකියාවේ උසස් වීම බලන් හිටියානම් ඒ සඳහා අවස්ථාව ලැබෙන සතියක්. ගොවි මහත්තුරුන්ට තමන්ගේ ගොවි තැන සරු කරගන්න අවස්ථාව ලැබෙනවා. මේස රැසින් උපත ලබන ඔබ ගෙවන්නේ අෂ්ටම සෙනසුරේ ඒ රාෂ්ට්‍ර කපලයක්. මේක 2017 අගභාගය දක්වා තදබල ලෙස පවතිනවා. බ්‍රහස්පතිගේ ග්‍රහ මාරුවක් පහුගිය 11 වෙනිදා රාත්‍රී 9:21 සිද්ධ වුණා. ඒකත් එක්ක මේ කාලය පොඩ්ඩක් ප්‍රවේසම් වීම ඉතාම වැදගත්. ඉතින් මේස රැසින් උපත ලැබූ ඔබට ඔය ආකාරයට තමයි පලාපල පින්නුම් කරන්නේ. එතකොට අපි බලමු වෘෂභ රැසට කොහොමද කියලා මේ සතිය. වෘෂභ රැසින් උපත ලැබූ ඔබට රෝගියෙක් වෙනුවෙන් හෝ ඔබගේ රෝගයක් වෙනුවෙන් හෝ බරපැනක් දරන්න සිද්ධ වෙයි. සතුරු ටිකක් පහත වැටෙන අතර කරන ව්‍යාපාරවල දියුණුව වෙනුවෙන් ගන්න වෙහෙස මහන්සිය සාර්ථක වෙනවා. ඒ වගේම තමයි වෘෂභ රැසින් උපත ලැබූ ඔබට කල්යාණ මිතුරු ඇසුරක් ඇති වෙනවා. මිතුරන්ගෙන් ඔබට හොඳ ඵල ප්‍රයෝජන නෙලා ගැනීමට පුළුවන් වෙනවා. සමාජයේ ඔබව පිළිගැනීමට ලක් වෙනවා. සුබ වාසනාවන්ත සතියක් වශයෙන් පෙන්නුම් කරනවා. එතකොට දැහැමි සිතිවිලි ඇති වෙනවා. පව් ගැන කියවෙන පොතක් පතක් හරි කියවන අවස්ථාවක් ලැබෙනවා. පව් කරන්න සිත බය වෙනවා. පව් වලින් මිදෙන්න ඕන කියලා හිතෙනවා. ඒ නිසාම ආගමානුකූල වතාවත්වල ඔබ නිරත වෙනවා. ඒ වගේම තමයි වෘෂභ රැසෙන් උපත ලැබුව ඔබට මේ ගෙවෙන සතිය බඹරේ වැල්ලෙත් කරගෙන සුබ සතියක් බව මතක තියාගන්න. හැබැයි සතිය අවසානයේ සෙනසුරාදා වගේ දින සෙනසුරාදා වගේ දවස වෙනකොට ඔබ ටිකක් ප්‍රවේසම් වෙන්න ඕන. රිය අනතුරක් පෙන්නුම් කරනවා. නිසා පරිස්සමෙන් වැඩ කළ යුතුයි සතිය අගභාගයේ. ඒ වෘෂභ රැසෙන් උපත ලැබූ ඔබට පලාපල. ඊළඟට බලමු මිතුන රැසෙන් උපත ලැබූ ඔබට කොහොමද කියලා මේ සතිය. මිතුනෙන් උපත ලැබූ ඔබට සතිය ආරම්භ වෙන්නේ ඉතාමත් වාසනාවන්ත ලෙසින්. හැබැයි සුළු හෝ කනගාටුවක් ඇති වෙන්න පුළුවන් මේ වාසනාවත් සමගම. මොකක් හරි ඔබ නැති තැන ඔබගේ නුහුගුණ කෙනෙක් ගායනා කරන්න පුළුවන්. ඒ නිසා ඔබට ඔබගේ පොඩි හිතේ අමන සිතේ සතුට නැතිවීමක්, සිතෙන් සතුට පලා යෑමක් සිද්ධ වෙන්න පුළුවන් බවක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි මේ සතිය ඔබට සුභ අසුභ මිශ්‍ර ඵල ලැබෙනවයි කියලා කිව්වොත් මම හරි. වාසනාවන්ත සතියක්. ඒ සතිය ඔබ කරන කියන ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. කිසි ශරීර අපහසුතාවක් ඇති වෙන්න පුළුවන්.
යම්කිසි ශරීර අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. දුර ගමනක් යෙදෙන්න පුළුවන්. දැහැමි සිතුවිලි ඇති වෙයි. ආරවුල් මතභේද ඥාතීන් එක සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් තමන්ගේ ගමන යන්න මතක තියාගන්න ඕන. ධනුරසෙන් උපත ලැබුව ඔබට මේ සතියේ සතිය අවසානය, සතියේ අන්තිම අවසානය ඉතාමත්ම සුබයි. මෙතෙක් පැවති බලාපොරොත්තු වෙච්ච දෙයක් ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වුණා නම් ඒ දේ සඵල කර ගැනීමට අවස්ථාවක් ලැබෙන සතියක් වශයෙන් පෙන්눔 කරනවා. කටකරසට කොහොමද මේ සතිය? කටකින් උපත ලැබුව ඔබට මේ සතිය සුබයි. නිවසින් පිට වෙලා ඉන්නවනම්, පිට පළාතක ඇවිදිනවනම්, හොඳ ආහාර පාන ලැබෙන, අලුත් සමාජයක් සමග ගැටෙන්න සිද්ධ වෙන, සැප පහසු නිින්දක් ලැබෙන වාසනාවන්ත සතියක්. ඔබ අවිවාහකයි. කැඩපත ගාවට ගිහිල්ලා ඇහුවා, කැඩපත මම කඩවසන් නැද්ද? කලක් තිස්සේ බලන් හිටියත් කපු මහත්තුරු ආවා ගියා කෑව විව්වා. කිසිම යෝජනාවක් ස්ථීර වුණේ නැහැ. මාව බලන්න ඕන තරම් ආවා. මම ඒගොල්ලෝ බලන්න ඕන තරම් ගියා. එයා මට කැමති වෙනකොට මං එයාට කැමති නැහැ. එයා කැමති වෙනකොට මං එයාට කැමති නැහැ කියලා හිතුවා. ගියා කේක් කෑවා, තේ බිව්වා, කාලේ මිඩංගු කරා, ආවා ගියා. එච්චරයි, කිසි දෙයක් සිද්ධුන්නේ නැහැ කියලා හිතනකොට මේ සතිය ඔබට කපු මහත්තයා ලස්සන ඡායාරූප දෙකක් අරගෙන යනවා. අරගෙන එනවා, එකක් ඐශ්වර්ය රායි වගේ, අනිත් එක අභිෂේක් බච්චන් වගේ. තෝරගන්නේ කාවද කියලා හිතෙනවා. සිත සතුටෙන් පිරීලා ඉතිරිලා යනවා. අමුතු ජොලියක් හිතට එනවා. සැප පහසු නිින්දක් ඇති වෙනවා. සති මැද වෙනකොට ඊර්ෂ්‍යාකාරයෙක්, අසල්වැසියෙක්, ක්‍රිස්තියානි ආගමේ උගන්වන්නේ අසල්වැසියන්ට ප්‍රේම කරන්න කියලා. ඒ වෙනුවට ඔබට ඔබගේ ඇදපළුද්දක් කලින් තිබුණු පෙමක් ගැන අනිත් පාර්ශවයට ගිහිල්ලා කේලමක් කියන්න ඉඩ තියෙනවා. සතිය අග වෙනකොට දෙගොල්ලොම බුද්ධිමත්, උගත්, ඒ නිසා අවබෝධයෙන් කටයුතු කරපු නිසා මේ මංගල්‍ය ස්ථීර වෙනවා. ව්‍යාපාර දියුණු වෙනවා. පිට රට යන්න හිතුවා, ඒ සඳහා වීසා බලපත්‍ර බලාපොරොත්තුන් සිටියානම් ඒ දේවල් ලැබෙනවා. පිට පළාතකින් ලාභ ලැබෙනවා. පිට පළාතකින් දුරකථන ඇමතුමක් හරියනවා. පිට පළාතක් සමග කතා බහක් යෙදෙන වාසනාවන්ත සුබ කාලයක් බවට කාලය පත් වෙනවා. ඒ කටක රසෙන් උපත ලැබුව ඔබට මේ සතිය. මේසවසබ මිතුන කටක. දැන් බලමු සිංහ රසට කොහොමද කියලා මේ සතිය. සිංහ කන්‍යය තුලා සිංහෙන් උපත ලැබුව ඔබට මේ සතියේ ඥාති හිත මිත්‍රාදීන් සමග කටයුතු කරන්නට අවස්ථාවක් ලැබෙන සුබ සතියක්. ඒ වගේම තමයි විශේෂ උත්සවයකට හෝ විශේෂ පුද්ගලෙක්ගේ හමුවීමක් සිද්ධ වෙන සතියක් වශයෙන් පෙන්නනවා. ඒ වගේම තමයි මේ සතිය ඔබට ඔබ වෙළහෙළදාමක් කරනවා නම් ඒ ව්‍යාපාර බොහොම සාර්ථක තත්ත්වයකට පත් වෙන බවක් පෙන්නනවා. ව්‍යාපාර දියුණු වෙනවා. ලෙඩක් ගැන හෝ ලෙඩෙක් ගැන අසන්නට ලැබෙනවා. ඒ වෙනුවෙන් බරපැනක් දරන්නට සිද්ධ වෙනවා. සතුරු දුරු වෙලා යනවා. සතුරන් පහළ වැටෙනවා. කලක් තිස්සේ බලාපොරොත්තුෙන් සිටි යම්කිසි බලාපොරොත්තුවක් සඵල වෙන සුබ සතියක්. මිත්‍ර හමුවක්, අත්දැකීම් ගොඩක්, දුර ගමනක්, නිෂ්ඵල වියදමක්, රසති ආහාරයක් භුක්ති විඳින අවස්ථාවක් ලැබෙන සතියක්. ඒ වගේම තමයි අලුත් පිරිසක් අඳුරා ගැනීමට හෝ අලුත් පිරිසකගේ ආදරය කරුණාවට පාත්‍ර වීමක් සිද්ධ වෙන සුබ සතියක් වශයෙන් පෙන්눔 කරනවා. එතකොට මේෂ වසභ මිතුන කටක සිංහ කන්‍යා කියන රාශිය ගැනයි දැන් ඔබට මේ ලග්න පලාපල ගෙනෙන්නේ. කන්‍යා රසෙන් උපත ලැබුව ඔබට මේ සතියේ සතිය ආරම්භ වෙන්නේ පැරණි පෙමක් නැවත හට ගැනීමකින්. නැත්තම් කලින් කල වරදකට කලින් පෙම් කර නිසා ඒ පෙම ගැන ස්වාමියා දැනගෙන, ඒ පෙම ගැන බිරිඳ දැනගෙන ගෝරියා ගෙදර. එහෙමත් නැත්නම් පිටකොටුවෙන් නගිනකොට නුවර යන්න කලින් පෙම බස් එකේ සීට් එකේ ආයිත් වන් ඩේ මැච් එකක් ගහනවා කිලෝමීටර් 60ක් 70ක් යනකම්. පෙම මතු වෙලා සිත සතුටටපත් වෙනවා. අද රට දියුණුවයි. හැම ෆෝන් එකකම කැමරා තියෙනවා. ෆොටෝ එකක් අරගෙන බිරිඳට යවලා පෙම අසු වෙලා එතන ගෝරි ගොඩක්
විනෝදයට සිත යනවා. ව්‍යාපාර වෙනුවෙන් ගන්න තීරණ රැසක් සතිමැද වෙනකොට සබල වෙනවා. රැකියාව වෙනුවෙන් තීරණ ගොඩක් ගන්නවා. ඒ තීරණ සඵල වෙනවා. අලුත් විදියට හිතන්න පුරුදු වෙනවා. කළ මෝඩකම් අමතක කරනවා. අලුත් ඉගෙනුමක්, අලුත් පාඩමක් ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. සති මැද වෙනකොට රිය අනතුරු පෙන්නනවා. ඉතාමත් ප්‍රවේසම් විය යුතු වෙනවා. සති යග කෑම දැක දැක කෑම ගැනීමට අපහසු වෙන සතියක් වශයෙන් පෙන්නනවා. පොඩි පොඩි උද්‍රාබාධ, මානසික පීඩා සති යග ඇති කරන නිසා මේ දේ දැනගෙන සතිය කළමනාකරණය කරගෙන ගමන යා යුතු වෙනවා. කන්‍යාරසෙන් උපත ලැබුව ඔබට ඒ ආකාරයෙන් සතිය ගත වෙනවා. තුලාරසෙන් උපත ලැබුව ඔබගේ සතිය ආරම්භ වෙනකොටම ඔබ තුලාරසෙන් උපත ලැබුවා නම් ගඟේ මුහුදේ යනවා නම් ගඟේ මුහුදේ රැකියා කරනවා නම් හෝ ඔබ තරුණයේ තරුණියක් නම් ගඟේ මුහුදේ විනෝද චාරිකාවක් ගිල නාන්න ඉන්නවා නම් ඒ අදහස වහම අයින් කරගන්න. ගැඹුරු දියේ නෑමෙන් අනතුරු ඇති කරන සතිය. සති මැද වෙනකොට ඔබට කල්යාණ මිතුරෙක් හමු වෙනවා. මිතුරගෙන් හොඳ ඕවදන් උපදෙස් ලැබෙනවා. හොඳ ආහාර පාන ලැබෙනවා. ආදර සංග්‍රහයක් ලැබෙනවා. ආදරය කරන අය ඔබ සොයාගෙන එනවා. ඔබ ගන්න තීරණ සියල්ල ජය ගන්නවා, සඵල වෙනවා. වාසනාවන්ත සතියක් බවට සතියපත් වෙනවා. තුලා රැසෙන් උපත ලැබූ ඔබ අලුතෙන් රැකියාවක් බලන් හිටියානම් අලුත් රැකී රක්ෂා වලට යන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ සඳහා ඉල්ලුම් කරානම් ඒ සඳහා හොඳ ප්‍රතිඵල පියුම් මාමා ගෙදරටම ලිපියකින් ගෙනල්ලා දෙනවා. අම්මා හෝ අම්මා හා සමාන සහෝදරියා, අම්මමකෝ මම්මමකෝ ආදරය කරන සතියක්. අම්ම දුරක හිටියත් වයර් දිගේ කතා කළ දුවගේ පුතාගේ දුක සැප විමසනවා මේ සතිය. ධනලාභ දියුණුව ගෙන දෙන සතියක්. සති අග පොඩ්ඩක් කටපරිස්සම් කරගෙන වැඩ කරන්න ඕන. කොළඹින් පිට ඉන්නව නම් සැප ගොඩයි. අලුත් අත්දැකීම්, අලුත් පිරිසක් සමග, අලුත් සමාජයක් සමග ගැටෙන්න අවස්ථාව ලැබෙනවා. ඕනාවට වඩා වෙහෙසෙන්න එපා. සති අග ටිකක් වෙහෙස වැඩි බවක් ගතට සිතට දැනෙනවා. සති අග ටික වෙලාවයි ඒ නැති වෙලා යනවා, පහව යනවා. ඔබට වාසනාව කැන්දෙන බවක් පෙන්නුම් කරන සතියක් වෙනවා. දේපලක් මිලට ගන්න, වාහනයක් මිලට ගන්න, වාහන සේල් එකකට යන්න මේ සතිය ඔබ තුලාරසෙන් උපත ලැබුවා නම් ඉතාම හොඳයි. පෙම ඔබගේ තියෙන ආදරය විරහවක් බවට පෙරලෙන්න පුළුවන්. වැඩිය යන්න එපා. ඇයත් එක්ක හෝ ඌත් එක්ක දුර බැහැර වැඩිපුර ගමන්. වුච්චිකරසෙන් උපත ලැබුව ඔබට මේ සතිය කොහොමද? වුච්චිකෙන් උපත ලැබුව ඔබට විශේෂ අමුත්තෙකුගේ හමුවීමක්. ශාන්, මේ වුච්චික ගැන කතා කරන එකම මට මේ කියන්න ඕන. සමහර පුද්ගලයෝ සමහර අයට තියෙන දින වෙන් කරගෙන තියෙනවනේ හඳහම් බලන්න. හැමෝම නෙමෙයි, 1000කට 2000කට එක්කෙනෙක්. මේ ළඟදී ආවා කලුතර මහත්මයෙක්. ඒ මහත්මයා කේන්ද්‍රයේ දීලා ඇහුවේ, මම බූරු ගහනවා, මම බූරු පිටියට යනවා, මට බූරු ගහලා දිනන්න පුළුවන්ද කියලා. මේකෙන් බලලා මට කියන්න, මට වෙන මුකුත් ඕනේ නැහැ. ඔබතුමාගේ අය කරන ගානට දෙගුණයක් දෙන්න. කලුතර මිනිස්සෙක්. ඈ කවදා වශාන් ජ්‍යොතිර්විද්‍යාවෙන් බූරු ගහන්න බූරු පිටියට ගිහිල්ලා දිනන්න පලාපල කියන්නේ නැහැ. ඒක මම්මුලාවක්. ජ්‍යොතිර්විද්‍යාව තියෙන්නේ තමන්ගේ සූත්සහයෙන්, තමන්ගේ ඥාණයෙන්, තමන්ගේ හැකියාවෙන්, තමන්ගේ උගත්කමෙන් ජීවිතේ ජීවිකාව ජය ගන්න. ජ්‍යොතිර්විද්‍යාව බූරු ගහන්න ප්‍රයෝගී කරගෙන මේ කාලේ මට හොඳයි, ඒ නිසා මම බූරු පිටියේ වාඩි වෙනවා කියලා ලොස්ට් වෙන. තණ්හය ජායති සෝකෝ, තණ්හය ජායති බයං. තණ්හාව නිසා ශෝකය ඇති වෙනවා, තණ්හාව නිසා බය ඇති වෙනවා. ඒ නිසා ඔබ සූදුවට ඇබ්බැහිවිච්ච කෙනෙක් නම්, බූරු පිටියට යනවා නම් ඔබ ජ්‍යොතිර්විද්‍යාවේ උපදෙස් අරගෙන යන්න එපා. ගිහිල්ලා ඔබ ඒ බූරු ගහලා පැරදුනාම ජ්‍යොතිර්විද්‍යාවට පසු දොස් කියන්න පුළුවන්. නමුත් ජ්‍යොතිර්විද්‍යාවේ වරදක් නැහැ. ජ්‍යොතිර්විද්‍යාවෙන් කවදාවත් බූරු ගහන අයට, බූරු පිටියේ වාඩි වෙන අයට උපදෙස් දෙන්නේ නැහැ. ජයග්‍රහණය කරන්නත් බෑ. ඔව් මම හිතනවා ඒ කල කිසිම කෙනෙක් නොකළ යුතු දෙයක්. ඔව් ඒ නිසා ඒක නිසා කිසිම කෙනෙක් ඒ දේ කරන්න එපා. මොකද ඔබ එහෙමනම්
ජෝතෘවේදීන් ගිහිල්ලා බූරු පිටිය වාඩි වෙයි. තමන්ගේ වෙලාව හොඳ වෙලාවකට නැකතක් හදාගන්න. ඒ නිසා ඒ සඳහා කවදාවත් ඔබ උපදෙස් ගන්න එපා, උපදෙස් ගන්න යන්නත් එපා. පුළුවන් තරම් තමන්ගේ උත්සාහයෙන්, තමන්ගේ ශ්‍රමයෙන් තමන්ගේ දියුණුව ලබා ගන්නවා මිස තව කෙනෙකුට ගහලා සල්ලි ගන්න බැරිකමට තමයි බූරු ගහන්නේ. ඒ නිසා බූරුව පිටියේ වාඩි වෙන්නේ වගේ දේවල් කරන්න එපා කියන එකත් මේ හරහා පණිවිඩයක්, හොඳ පණිවිඩයක් දෙනවා. පුච්චික රසෙන් උපත ලැබුව ඔබට නොසිතූ උපකාර ලැබෙන සුබ සතියක්. සහ රැකී රක්ෂා සඳහා ඔබ අයදුම් කරා නම් ඔබට මේ හොඳ අවස්ථාවක් ලැබෙන බවක් පෙන්නුම් කරනවා. දුර බැහැර ගමනක් යන්න, පිටරට ගමනක් යන්න, පිට පළාතක රැකියාවක් සඳහා යන්න ඉදිරිපත් වෙන්න මේ සති ඉතා සුබයි. ඒ වගේම තමයි සති මැද වෙනකොට සිත ටිකක් ආවේගශීලී වෙන්න පුළුවන්. සිතේ කරුණාව දයාව නැති වෙලා යන්න පුළුවන්. තීන රුපියල දෙක වියදම් කරලා හරි විනෝද වෙන්න හිතන්න පුළුවන්. නිෂ්පල ගමන් යන්න පුළුවන්. තමන්ගේ බිරිඳ බඩගින්නේ, දුවට කරේ මාලයක්වත් නැහැ. සමහර පුද්ගලයෝ විනෝද වෙන්න බලනවා, බොරු කියනවා, විනෝද චාරිකා යනවා. ඉතින් ඒ වගේ සමාජයේ ඒ වගේ දේවල් වලට නොගිහින් අපි හැමතිස්සෙම මගේ පවුල, මගේ අපේකම, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජීවත් වෙන්න හිතලා අනාගතයට යමක් ඉතුරු කරගන්න එක තමයි මිනිස්සෙක් මෙලව ඉපදුනා නම් කළ යුතු හොඳම දේ. උච්චිකරසින් උපත ලැබුව ඔබට මේ සතිය සුභාසුභ මිශ්‍ර ඵල ලැබෙන සතියක් වශයෙන් පෙන්නනවා. ධනුරසට කොහොමද මේ සතිය? ධනුරසින් උපත ලැබුව ඔබට අත මිට සරු වෙන, මිත්‍ර සංගම් හොඳ මිත්‍රය හමු වෙන, රෝගියෙක් වෙනුවෙන් උපස්ථානයක් කරන්න අවස්ථාවක් ලැබෙන, ධනලාභ ගෙන දෙන සුබ සතියක සති ආරම්භයක්. දුර ගමන් යෙදෙන, අලුත් අත්දැකීම් ලබන, දියුණුව වෙනුවෙන් තීරණ ගන්න අතර ඔබ කලින් කළ බොරුවට, කලින් කළ වැරදිවලට, කලින් හදා කිව්ව පචවලට දඬුවම් ලැබෙන සතියක් සතිමැද ධනු රැසින් ඉපදුනා නම්. ආදරයට විරහව, වෙස්මූණ ගැලවෙන, ඇත්ත ස්වරූපය හෙළි වෙන, බිරිඳ හෝ ස්වාමියා අතර ගැටුම් ඇති වෙනවා. ඒ නිසා බිරිඳ වැරදි කරා නම් ස්වාමියා තලනවා, ස්වාමියා වැරදි කරා නම් බිරිඳ තලනවා. ඒ වගේ මත ගැටුම් පෞල් ජීවිතය ඇති වෙන්න පුළුවන් කලින් වැරදි කළා නම්. සති යග සහනයක් ලැබෙනවා, රැකියාවේ තිබුණු ප්‍රශ්න निराකරණය වෙනවා, හොඳ සතිය අබ්බවට සතියපත් වෙනවා. හැබැයි සිතේ වෙනද තිබුණු සෞම්‍ය ගතිය නැති වෙනවා. ටිකක් ආවේගශීලී බවක් පෙන්නනවා. ව්‍යාපාරවලට සතියග හොඳයි, කරන කියන දේවල් සඵල වෙන සුබ සතියක් වශයෙන් පෙන්නනවා. මකර රසට කොහොමද මේ සතිය? මකර රසෙන් උපත ලැබූ ඔබ මේ සතියේ රැකියාවේ උසස් බවක් ඇති වෙන බවක් පෙන්වන අතර කලා කටයුතු වල නිරත වෙනව නම් ඉතා යහපත්. දැහැමි සිතිවිලි පෝෂණය වෙනවා, පන්සලට පියමන් කරන්න හිතෙනවා, දාන සීල භාවනාවලට සම්බන්ධ වෙන්න හිතෙනවා. සුබ සතියක්. හැමෝන්ටම උගුල් ලටවන්න හිතේ පැත්තක තියාගෙන, හොර මූණ දාගෙන සම්පූර්ණයෙන්ම සිත කිලිටි කරගත්තා නම් ඒ දේවල් වලට විශ්වයෙන් හෝ දඬුවම් ලැබෙනවා මේ සතිය ඔබට. සති මැද හොඳ ආහාර පාන ලැබෙන, නිදන තැන සමහරලාට වෙනස් වෙන, නැතිනම් වෙනත් තැනකට ඉන්න ස්ථානයේ වෙන තැනක වැඩිපුර කාලයක් ගත කරන්න සිද්ධ වෙන, එයින් සැප පහසුව ගෙන දෙන බව පෙන්නනවා. අතීතයේ හිතවත් වෙලා හිටි කෙනෙක් හමු වෙන, සමාජයෙන් ආදරය කරුණාව ලැබෙන අතර නිෂ්පල ගමනක් ඇති වෙන්න පුළුවන්, නිෂ්පල වියදමක් ඇති වෙන්න පුළුවන්. සතියග උසස් කතිකත්වය නිසා ලාභ ලැබෙන බවක් මකර රැසින් උපත ලැබුව ඔබට පෙන්වනවා. කුම්භ රැසට කොහොමද මේ සතිය? දේපලක් මිලට ගන්න, වාහනයක් මිලට ගන්න මේ සතිය ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි කුම්භ රැසින් උපත ලැබුව ඔබට සුළු හෝ කනගාටුවක් නියතයි.
දුකක් නියතයි. ශරීර අපහසුතා ඇති වෙන්න පුළුවන්. නිවසින් පිට වෙන්න හිතෙයි, පිට වුණා නම් හොඳයි. තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධව ගැටලුවක් මතුවෙන්නට පුළුවන්, නැත්නම් තමන්ගේ පවුලේ කෙනෙක්ගේ සෞඛ්‍යයක් වෙනුවෙන් වෛද්‍ය මධ්‍යස්ථානයක කාලය ගත කරන්න සිද්ධ වෙයි. කරන රැකියාවට අමතර රැකියාවක් හෝ ව්‍යාපාරයකට අතපවන්න හිතෙනවා. සතියේ මුල මේ කරදර දුරු කරගන්න දෙවියෝ සිහි වෙනවා. ආගමානුකූල වතාවත්වල නිරත වෙන්න හිතෙනවා. සතිය අග ඔබට සිතේ ටිකක් ආවේගශීලී බවක් පෙන්නනවා. විනෝදයට සිත යනවා. ඒ සඳහා කොච්චර මුදල් වැය වුණත් ගණන් ගන්න නැතිව කටයුතු කරනවා. මීන රසෙන් උපත ලැබූ ඔබට මේ සතිය ආරම්භයේ හොඳ මිතුරෙක් හමු වෙන අතර රිය අනතුරු ඇති වෙන්න පුළුවන්. විනෝදයේ ජොලිය සතුට ඕනාවට වඩා වැඩි වෙලා. සතිය ඔබට වෙළහෙළදාම් දියුණු වෙන ආර්ථිකය ශක්තිමත් වෙන බව පෙන්නනවා. ආදරය කරනව නම් ඔබ පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න ඕන මේ සතියේ. ඔබගේ ආදරය විරහවක් ඇති වෙන්න පුළුවන්. සතිය අග වෙනකොට විදේශ ගමනක් හෝ දුර ගමනක් යැවෙන අතර නැත්තම් පිටපලාතක කෙනෙක්ගෙන් ලාභ ප්‍රයෝජන උදව්පකාර ලැබෙනවා. අනවශ්‍ය වියදමක් ඇතිවීමට ඉඩ ඇති නිසා තිබෙන ධනය ලැබෙන ධනය කළමනාකරණය කරගන්න. සිත සතිය අග වෙනකොට ටිකක් ආවේගශීලී වෙන අතර දුරදිග නොබලා වැඩ කිරීමේ මම්මුලා වෙන්න පුළුවන්. හොඳ මිත්‍රෙක් හමු වුණත් සතුට පලා යන්න පුළුවන්. අසහනකාරී තත්ත්වයක් සතිය ගැති වෙන්න පුළුවන් නිසා මේ දේවල් දැනගෙන එහෙම නොවෙන්න කටයුතු සලස්ව ගන්න, කටයුතු කරන්න, ක්‍රියා කරන්න. ඔබ සැමට යහපත් සුබවත් වාසනාවන්ත සතියක්.